කොළඹට කෙරේ ගමට කැකිරි කියලායි කාලයක් කිව්වේ. ඉන්ධන නැතිකම නිසා දැන් කොළඹට අඩුම ගානේ කැකිරිත් නැහැ. කොළඹ අවට බොහෝ නගරවල ඉන්ධනහල් වහලා ඒ ඩීසල් සහ පෙට්‍රල් හිඟය නිසායි. ඇත්තටම මේ ඉන්ධන හිඟය නිසා ක්ෂේත්‍ර රැසක් බිඳ වැටිලා. එළවලු ගිනිනිවන රථ, මගී ප්‍රවාහනය, ගිලන් රථ, ඖෂධ ප්‍රවාහනය, ත්‍රිරෝද රථ, බාණ්ඩ ප්‍රවාහනය, සංචාරක සහ දීවර කර්මාන්තය සේම අවමංගල්‍ය රථ පවා කොට උඩට ඇවිල්ලා. මේ ක්ෂේත්‍රවලින් යැපෙන අයගේ ආර්ථික බිඳ වැටීම නිසා අද සමස්ත ආර්ථිකයේම උද්ධමනය ඉහළ යමින් තිබෙනවා. කොළඹ නගරය අලංකාර කිරීම එක් යුගයක රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා. අලංකරණය අගය කළ යුතුයි. නමුත් කැලි කසල ගෙන යන ට්‍රැක්ටරයට පවා ඩීසල් නැහැ. එමගින් කැලි කසල බැහැර කිරීමේදී ඇතිව තිබෙන්නේ ගැටලු සහගත තත්ත්වයක්. කුණු එන්නේ නැහැ සතියකටවත්. දෙවල් ළඟ ගඳේ බෑ. තනුව ගාලා කුණු බාඩි වල බෑග් වල. දැන් පෙරේදාව ඔය දැන් නැහැ. කුණු එන්නේත් නැහැ. අපිට කුණු දාන්නත් විදියකුත් නැහැ. අපි කොහෙන් ගිහලා දැම්මත් හරි කොහෙන් ඇල දාන්නද? හරි අපි ගිහලා ඇල දැම්මත් මේක නඩුවක් කණ්ඩ වෙන්නේ. අපි මේ රාජ්‍ය අමාත්‍යංශෙන් තිල්ලා සිටින්න එක විසින් තෙලුත් ලබා දීලා මේ කුල්ලොරිය ගේන මහතුන්ට එක විසින් ලබා දෙන්නත් කියලා අපිට මේ කුණු දාගන්නත් විදියක් නැතුව හරි අපහසුතාවකින් අපි සිටින්නේ. තෙල් නැති නිසා අපිට කුණු ටික අද්ද ගන්න කුල්ලොරිය එව්වොත් ලොකු දෙයක් ජනාධිපතිතුමාට තමයි කියන්න තියෙන්නේ. ජනාධිපතිතුමා එක බල්ල පොඩ්ඩක් දැනුවත් කළා ජනතාවට මේ කුල්ලොරිය එවන්න දක්ගා. කොහොම හරි තෙල් ගන්න බලාගෙන ඉන්න ජනතාව බෝලි උස්සගෙන දිගු පෝලිම් වල රැඳී සිටිනවා. අන්තිමට රට රකින්නවාට අමතරව අද තෙල් හරියට බෙදනවද කියලා අධීක්ෂණයට හමුදාවට පිරවුම් හල් වලට යන්න සිද්ධ වෙලා. ඒ බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ උපදෙස් පරිදි දින දෙකෙන් තුනෙන් පෝලිම් අවසන් කරනවා කී ඇමති දැන් කොහෙද ඉන්නේ කියලාවත් හොයාගන්න බෑ. පුදුමය කියන්නේ බෝලි අරන් වාහන තල්ලු කරන් පෝලිම් වල ඉන්නේ සාමාන්‍ය ජනතාව. මේ එකම පෝලිමකවත් ඇමති කෙනෙකුට අයිති ප්‍රාඩෝ V8 දකින්න නැහැ. ඉන්ධන ඇමති කිව්ව විදිහට මැති ඇමතිවරු එයාට කෝල් කරලා තෙල් ගහ ගන්නවා ඇති. අපි ඉතින් කාට කෝල් කරන්නද? අපිට උරුම පෝලිම පමණද? දැන් තෙල් අර්බුදය මෙතුමා දින කිව්වා මාස ගණන් තිස්සේ හෙට ඉවරයි අනිත් ඉවරයි කියලා. මොන කේහෙල්මලද හැමදාම තෙල් අපිටවත් තෙල් ටිකක් ගහන්න බැ මන්ත්‍රීල වෙච්ච වැරදින්ද අපිට ගිහිල්ලා පෝලිමේ හිටියත් ඌ කියනවා ඔබතුමාලා කරන වැඩේ හින්දා. ඉතින් අපිට ඇමතුමාගේ ඩ්‍රයිවර්ලට ලේකම්ලට ගිහිල්ලා තෙල් ගෙන්න ගන්නත් බැ. අපි දුක් විඳිනවා තෙල් ටික ගහන්න ගිහිල්ලා. ඉන්ධන අර්බුදය හේතුවෙන් විදේශිකින්ද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයටයි. Yeah, now it's empty because like we filled it in our tank. We are looking for petrol pump to fill it because we are going to Ella. It's quite far, so not to be stuck somewhere. We have to get like extra petrol. Onde tama kerletina ba? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.